දෝෂණය වංචාව නාස්තතිය ආක්‍රමිකතා සහකාරයක්ක්ෂිමතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්. දබන විට ටෙලිවවැකි තුන්සිය හතලිහක් ලියලා තියෙනවා අද ලියන්නේ තුන් සිය හතලිස් එක් වැනි ටෙලිවකිය මේ සමස්ත ටෙලිවැකි තුන්සය හතලිහ පුරාම අපට තිබුණේ එකම අරමුණක් පමණයි. අද ඇත්තෙත් එකම අරමුණක් පමණයි ඒ මෙහෙම හිංගා කන්න ඕන රටක් නෙවෙයි කියන එක ඔප්පු කරලා පෙන්වන එක අපි මේ සිංගමන් යදින්නේ බංකුලොත් වෙලා තියෙන්නේ අදත් ඕන සංවර්ධිත රටක් බවට පත්වෙලා තියෙන්නේ අප මාරුවෙන් මාරුවට බලයතුන් දේශපාලක්නේ सह ए आयात एक හරි හරියට බැන්ඳී ඇති දූෂිත නිලදහරි පැලැන්තිය නිසා බව ඒත්තු ගැන්වීම තමයි අපේ ප්‍රධහනම අරමුණ වුණේ. ලෝකේ දියුණු රටවල මූලික ලක්ෂණයක් තමයි නීතිය මත පාලනේ නීතියමත පාලනයක් ලංකාවේ නෑ කියය ලපෙන්වන්න ඕන තරං අපි මේ ටෙලිවැැකි තුන් සිය හතලිය පුරාම උදාහරණ ගෙනවා. එහිදී ටෙලිවැකියට පාට පක්ෂ ජාති ආගම් කුල බේද තිබුණේ නෑ අදටත් නැහැ හෙටත් ටෙලිවැැකි ලිව්වොත්. හොඳද ලිව්වෝත්න් ටෙලිවවැැ කියියයට කවුරුත් එක සමානයි. හොඳයි නම් හොඳයි නර්කනම් නරකයි. හරිද ඒකයි ඔය වදින තැනකට වදීවා හරිදන තැනකට රිදේවා වැදී රිදිී හෝ හැදේවා කියලා ටෙලිවකිය ආරම්භ කළ දවස ඉඳලා අදත් ලියන්නන්නේ. අපේ රට ඉතිහාසේ ටෙලිවිශණය තුළ බලය ඇති උන්දලව. බලය ඇති උන්දලව විවේචනය කරන මෙවන් රචනාවක් මීට පෙරතිබ නැහැ මොහෝ තිබුණේ එකක්. ත්තක් පමණක් විවේචනය කිරීම විශේෂෙන් බලය නැති පැත්ත විවේචනය කිරීම. හරිද ආණ්ඩුවේ වැරදි පෙන්බ දෙෙන මෙයාකාරේ පල්මු රචනාව ටෙලිවැකය බව අවිවාධආත්මකයි. අපට ජනපති රනිලුත්තකයි විපක්ෂනායක සජිතුත්ත එකයි. හිටපු ජනපති මහින්දත්තකයි මෛත්‍රරිත්්‍යකයි ගෝටාභ්‍යයක්ත්තයකයි හරිද එක්කම හැන්දෙන් තමයි බෙදන්නේ අනුරකුමාර දිසානායක හරි සරත් ෆොන්සේක හරිකිල් අපට අහය අමතුනිායක් නෑ හරි අප නිරන්තරයම මතක් කරන වැදගත් කාරනාව ක්තියවා දෙන්නම් කාසිවලට චන්දදායකින් චන්දය දෙන ප්‍රමාණය දැන් අඩුවමින් තිබෙනවා. අද චන්දය ගන්න නම් රට හදන සැලස්මක් ජනතාව අහනෝ. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මේ පක්ෂවලට ඉන්නේ? කුමන විදිහෙ කණ්ඩාය මක්ද කියලා දැන් රටට කියන්න ඕොනෙ කාලේ ඇවිල්ලා. උදාහරනයක් ලෙසකගම ක්‍රෂිකර මාන්තයේ නේද. මේ ක්‍රිෂිකර මාන්තයන් දේශයේ පළතුර වගාවිතර කරම්බලන්න. අපේ රටේ තිබන දේශය පළතුර මොනවාද ඒ පළතුරවල ගුණාත්මක භාවය කුමක්ද විද්‍යාත්මක පරයක්ෂණ තියෙනවාද. ඒ ඒ දේශ ගුණයානුව පළතුරු වගා කළ හැකි ඉඩම්. ඒ පළතුරු සඳහා ොනතරම් හෙක්ටියර් ප්‍රමාණයක් සූදානම්ද ජල සැපියුම කොහොමද මොනව කලා තන්තිමට වගා කරන්න තරුණ තරනුී ඒ ශ්‍රම අාවශයි ඒ සස. දහ ඔුන් පොඹබවන වැඩ පෙලිවෙලක්තියෙනවාද අඩමගානේ සමුහෝ ගොවිපල වැනි සංකල්ප ක්‍රමයක් තියනවාවදනේද සමුහ මිනිවලවල් නතිබ නහොදේ මොකද මේ උතුරෙ දක්නඇතිතින් ඇතිවට සමුහ ිනිබලවල් නම් හරි අපූරෝට ක්‍රියාත්ම කරන්ට දේශපාලක් නියෝ ක්‍රියාකරපු රටක්නක දැන් ඇත්තටම රටේ ජනතාව ඉල්ලන්නේ සැලස්මක්නේ මේ රට සැලස්මක් නැති බව කියන්ට හොඳම උදාහරන දෙක තමයි ඔයි සෞඛ්‍යයා කෘෂකර්මාන්තිය අනි්‍යවත්ීම තමයි හොඳේ ට අවශ්‍ය අවෂද වර්ග රම් ල . මිල අවශ්‍ය ප්‍රමාණයේ ඒ දිස්ශ්‍රික්ක පලාාත් රෝහල් වශයෙන් විධ කාලවලට අවශ්‍යවන අවෂධ ප්‍රමාණයේ. ඒ කොහොමද ගබඩා කරන්නේ නියම තත්ත්ව ඇයට දෙද තියාගන්නේ කොහෙන්දගේ නෙනේද දැම් මේ එකක් ගැනවත් නිවැරදි සැලස්මක්හරි පැහැදිලි පේන සැලස්මක් ඔය සෞඛ්‍යමාත්‍යංශය සතුව නෑන එක නවේ හෝ ගල හදිසිිය ගන්ට හද නෙනේද. පැහදිලිව ම වගකීමගෙන් කියනවතුමාට හදිසි මිලදීම් ගැනීම සහ සාමාන්‍ය මෙලදී ගැනීීමමල කාලය පමණයි යඩුවෙන්. ක්‍රමවේදේ කිසි මාඩුව ඒකට හීතුවත්තිීනම් ොකදන්නවද සිස්ටම් එකක් තියෙනවා නම් නාස්තියි දූෂණයයි, හොරකමයි අවම කරන්න පුළුවන් සිිස්ටම් එකක් තියෙනවා නම් නාස්තියයි, දූෂණය, හොරකමයි අවම කරන්නට පුළුවන්. එනිසා සිිස්ටම් එකට කැමති නෑ. සිිස්ටම් එකක් හදන්න හැදවත්න් ටික දවසයි. හොඳම උදාහරණය මේ දවස්වල ඔය කල්ලිකුතුුණු ස්ටේන්ට් කතාව. ස්ටෙන්ට් කියන්නේ මෙ හරදේ වස්තුේ නාල අවහිරතා මගහරවන්න යොදන ගුඩා උප කරණ විශේ. යකරද එම සරලවහඳුන ගමු. හදවතේ නාල අවහිරතාවේකදී විවෘර්ත හදවත්සත්කමක් එකන ඕපන් හඩ් සර්ජරය එකක් කරනවට වඩා මස්ටන්් එකක් දාන්න පුළුවන්න්නම් දාන එක හරි ලාබයි. හරිද ඉක්මන් සහ ආර්ථිකව වාසී. අපේ සෞ්‍ය ශේත්‍රයේ මුල් කාලලදි මේස්ටන්ට් නොමිලි දැම්මි නෑ රජේරෝහල් වලත් සල්ලිගත්. සල්ි වලට ස්ටෙන්න්් දෙන්න ඕනේ ස්ටන්ට් එකක් දළවචයන් රුපියන් ලක්ෂ දෙකෙන් ඉහලාගයක් තමයි ගත්තේ. අපි කිව්වානේ හොඳ දෙයක් නම් හොඳයි කවෞුරු කලත් කියවා. ඔය ස්ටේන්ට් නොමිලේදාන්න පෙවරගත්තේ රාජිත සේනාරත්න සෞඛ්‍ය මැතිව හිටපු කාලේ. සාමා්‍ය මේ සමහර හරදරෝගින්න්ට ස්ටේන්ට් දෙක තුන දාන්ට වෙන. එතකොට දලවටිනාකම රුපියා ලක්ෂ හයක් අටක් විතරවැෑවෙන ඩැන් මෙෙම රෝගීන්ට දාාන්ට ගෙනාපු ස්ටෙන්ට් තුන්දා හක්. ප්‍රමාණයක්නේ තුන් දහක් කල්ලිකුත් වෙලා. ඒ කියන්නේ දලවශයෙන් එකක් රුපියල් ලක්ෂ දෙකක් කියලගමු. ඒ කියන්නේ දලවශයෙන් රුපියල් කෝට මේ හැට හැත්තෑාවක විතර ස්ටට් කල්ලිකුත් වෙලා. ැ මීට මොනුවද මේ උන්දල දක්වන හේතු මේ කාඩියක් ස්ටෙන්න්් එක අනනි හරදේ වස්තොට දාන ස්ටන්ට්වල තාක්ෂණය හරි ඉක්මට වෙනස් වුනාාලු ඒනිසා ගෙනාපු තුන්දහම තාක්ෂණය හරි ඉක්මනට යල් පැන්නලු. ඒ තෙක්නජයක වෙනස්වනකොට ඒ කොලිජගේ ඉන්න කාඩියයක්ක් සජ තරත් සජස්ලලා ඒ පාවිච් කරන්න බැ ද ල ක්නජික ඇල්ලයිග බ අලු ෙක්නජගේ කි ටක් න න්ගේ ටොක් හ මිස් වැර. ඒකෙන් කාරනා දෙක් පැදිි වෙනවා. එකක් තමයි මේ ස්ටේන්ට්ගෙන් නද්දී තාක්ෂණයේ වේගෙන් වෙනස් වෙනවා කියලා මෙලෝ අවබෝධයක් ඔය ගෙන්න්නපු සෞකෙන් මහඋන්දලට තිබිලනෑන නද තිබුණ නම්බොලේ තුන්දහක්ගන්නනවාද අනික තාක්ෂණයේ යල්පනන්න ඉස්සෙල්ලා ස්ටන්ට් තුන්දහ රෝගීන්ට දාන්නපුළුවන් වේවිද නැද්ද කියලවත් හිතල බල නෑනෙ නේද. එච්චර රෝගී ඉින්දීද කියවත් අවබෝධයක් තිබුණද නැද් කියලා අන්ටොය උන්දලගෙන්. අරද සිල්ලර බඩුකඩයක් කරන ගමේ ගොඩ මිනිස් සුද් අන්න සතිියකට බිත්තර කියීද විකිණ එන්නෙ කියලා. සතතිකට බිත්තර තුන් සයිනම් විකිනෙන්නේෙ බිත්තර තුන්දහක් කරම් වැඩක් නෑනනේද. දැන් මේ යල් පැනපු ස්ටේන්ට්වල වගකීමත් අරේ හරදිය පිළිබඳ විසක් ඥ ොස්තරලා පිට පටවන්න සූදානම් වෙනවා. මේ ස්ටෙන්් දාන්න කියලා ොස්තරලට මුණ තරම් ලපෑම් කලා තුනන්දු කළත් හරදරෝග විසක්ඥ වෛදරුන් ඒවා භාවිත කලේ න හැල්ලු හරිද ඇත්තටම ස්ටට් කියන්නන්නේෙත් නියම මාෆිියාවක් හරි ඔවු ඒකට සම්බන්ධ පිරිස් බොහමයිහොඳේ කොහම වුණත්න් අද? ටෙලිවැකී අවසන් කරන්නේ මේ රට හදන්න නම් මේ හොරා කන හැම උන්ද කෙනෙකුම නීතිය හමෝට ගෙනල්ලා කූඩු කරන්න පුළුවන් ක්‍රමයක් සිිස්ටම් එකක් හදන තුරා අපට නැගටීමක් නැති බව පවසමයුයි. ඉම්්‍රාල්ලගේ ගාන්දිලගේ රටවලත් දැක්කද නීතිය හරි වෙනස් නේද සමහරවිට නැවෙනවා නවනවා. හොඳේ ඒ විතරක් නෙ මේේ නීතිය නටනව කියේලා තේරටවල් දිහා බැලුවමත් පේෙනවා කියමින් ඕන් එහෙනම් අද තෙලිවැකිය අවසන් කලා.